ධර් මානු ශාස්සනාව. වැඩමවා හිඳින ගෞරවනීය දේශකයණන් වහන්සේ, උඩුහාවර විජාරාමවාසේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත, පූජ්‍යපාද උඩුහාවර ඉන්දසිරී ස්වාමීන් වහන්සේ. සියලූ පිින්වතුන් වෙනුවෙන් ගෞරවනය දේශකයණන් වහන්සේට දැහැත්වට්ටිය පූජාකොට ආරාධනා කරන්නට මයිතා ගෞරවයෙන් යුතු ආරාධනා කරනවා පින්වන්ත නිල්මිනි අමරතුංග මැතිණයට අද ධර්මදේශනාවේ දායකත්වයන් දැනට අමරිකාවේ පදිංචි චමින්දගමගේ රෝෂිණී ප්‍රධාන පවුලේ සීලු දෙනා කොටහේනේ පදිංචි W ජයසේන මහතා ප්‍රධහන පවුලේ පිරිස මිනුවන් ගොඩ යටයන පින්වන්ත පිරිසක් ලෝලුවා ගොඩ හපුගහගෙදර මදුරාවති විජිෙස් සුඳදර මැතිණය ගැලනිගම කුඹකපාර එම් කරුණාරත්න පෙරේරා මහතා ප්‍රධාන පවුලේසිලු දෙනා අලව්ව කැප්පිටිවලාන වසුන්දරා වත්සලා කුමාරී මැතිණය ඇතුළු පිරිස, ගිරිවුල්ල නැදුන්ගොල්ල පාර කීර්ති රාමණයක මහතා ප්‍රධාන පවුලේ සියලු දෙනා. සැදැවතුනි ධර්මස්ත්‍රවනය සඳහා, තිසරණ සහිත පංචස්වීලය සමාධැන්වීමට අපි නමස්කාරයකයමෝ, අවසරයි ස්වාමීින් වහන්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරණංගච්ඡාමි බුද්ධන් සරණංගච්ඡාම්මන් සරණංගච්ඡාමි දම්මං සරණංග්ඡාමි සංගහන් සරණංගච්ඡාමි සංගන් සරණංගච්ඡාමි තියම්පි බුද්ධන් සරණංගච්ඡාමි දතියම්පේ බුද්ධන් සරණග තිියම්පි දම්මන් සරණං ගච්ඡාමි දතියම්පේ දහමං සරණංග්චාම තියම්පි සංගන් සරනං ග්ඡාමි දතියම්පි සංගන් සරණංගච්ඡාමි තතියම්පි බුද්ධන් සරණ ගච්ඡාමි තතියම්පේ බුද්ධන් සරණංගච්ඡා තතියම්පි දම්මන් සරණං ගචඡාමි තතියම්පේ දහමං සරගාමියම්පි සංගන් සරණංගච්ඡාමි තතියම්පි සංගන් සරණංගච්ඡාම නාති පාතා අවිරමනී සික්කාපදන් සමාධයාමි පානතිපාතා වරමණී සික්කාපදන් සමාධනාදානාවිරමනී සික්කාපදන් සමාධයාමි අදිින්නදාන වේරමණී සි සිික්කාපදන් සමාධයාමි සු මිච්චාචාරාවරමනී සික්කාපදන් සමාධයාමි කාමේසු මිච්චාචාරා වෙරමණී සික්කාපදන් සමාධයාසාවාදාවිරමනී සික්කාපදන් සමාධයාමි මසවාදා වෙරමණී සික්කාපදන් සමාධයාමීරය මජ්‍ය පමාදටහාා අනාවේරමනී සිඛපදන් සමාධයාමි සුරමේරය මජ්ජපමාදට්ටාන වෙරමනී සිකාපදං සමාධයාමි සමන්තා චක්කවාලි සූ අතරාගත්් චන්තුදීවතා සද් ධම්මන් මුනිරාජන්ස සුනන්තු සගගමොක්කදන් දම්ම සවන කාලෝ අයං බදන්තාත් හම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවෙතුූ අරහතු සම්මා සම්බුද්දස්සෙ, නමුතස්ස භගවෙතුූ අරහතුෝ සම්මා සම්බුද්ධස්සෙ, නමුතස්සෙ භගවෙතුූ අරහතුෝ සම්මාසම්බුද්දස්ස. සත්ති මේ බික්හවේ උදකූපමාපුගලාසන්තෝ සංවිජ්්‍යමානා ලෝකස්මිින්ති ධර්මස්ශ්‍රවනා බිල්ලාශී සැදහවත් කාරුණික පින්වත්නි ලෝකයේ සිටින සත්තුවයින් අතර වටිනාම ජීවිතය තමයි මනුස්ස ජීවිතය. මෙලොව උපතලබන අපි හැමෝම එකහා සමාන නෑ පුද්ගලයෝ එක්කෙනට එක්කෙනා වෙනස් නානත්ත කායා සඥා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව බෞතික සැකැස්ම ගත්තහාම මේ ශරීරයෙත් එහි ස්වරූපය ගත්තහාමත් එවගේම එකනෙකාගේ හැදින ගැනීම් ගත්තහාමත් චිත්තවේග ගත්තහාමත් එවගේම හැගේම් දැනීම් සිතුවිලි මෙයාදීමේ සෑම දෙයක්ම ගත්තහාම එක හා සමාන එකම විදිහට පවතින්නේ නෑ මේ බණ කියන මම ඇතුළු මේ දම් දෙසුම ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දෙනාම අපි හැමෝම එක්කෙනට එක්කෙනා වෙනස් මේ ලෝකෙ විවිධයි මේ පුද්ගල විවිධත්වය පිළිබඳව පුද්ගලයෙන් අතර තිබෙන වෙනස්කම් පිළිබඳව ශාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මය තුළ බොහෝ අවස්ථාවල පැහැදිලි කරරදීල තිබෙනවා මේ පුද්ගලයෙන් තුළ තිබෙන ඒ අසමානකම් එහෙමත් නැත්තම් ඒ වෙනස්කම් එවැනි අවස්ථා රාශයක් මේ දහම තුළ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ පුද්ගලයින්ගේ විවිධත්වය. මිනිස්සු හිතනවිදිහ හැසිරීම කතාබහ මේ වගේ තියෙන වෙනස්කම්. අපිට යම්කිසි අවබෝධයක් තිබුණ නම් මේ සමාජයේ අපි ජීවත්වෙනකොට අප අපිට ඇති වෙන ගැටීම්වල ප්‍රමාණය ගොඩක් අඩුකරගන්න පුළුවන්. ඒ ඇයි අපිට අපි වටා ඉන්නය හඳුනගන්න ඒ මහශක්තියක්. ඒකනාග ස්වභාවය හඳුනගත්තහාම එයා කොයි වගේ කෙනෙක්ද කියන එක තේරුම්ගත්තහම එයා හිතන විදිිය එයාගේ හැසිරීම ඉළඟට කටයුතු කරන විදිහ මේවා එකින් එක වෙනස හඳුනගත්ත හාම අපිට හරි පහසුයි ජීවිතයේ පවත්වාගෙන යන්න. පින්වත්නී. මොහොතකට කල්පනා කරන්න ජීවිතයේ ඔබ මේ සමාජයේ ගැට් මිනිස්සුත් එක්ක ගැටීම් සිද්ධ වනේ අපි අතින් යම් කිසි කායික වාචසික මානසික මේ ක්‍රියාවලියත් එක්ක තිබෙන එහි තියන අසමබරතාවය අසමතුලිතතාවය නිසයි අපි ගැටම් ඇැතිකට ගත්තේ එතකොට සමහර තැන්වලද අපිට ඒ පුද්ගලයාගේ ස්වභාවය හඳුනගන්න බැරි වුනා අපිම හදුනගන තිබුණ නං අපි ගැටෙන්ඩ යන්න නෑ මෙයා මෙහෙම කෙනෙක් කියලා අපි පැත්තකට වෙනවා. අපි තවත් කෙනෙක්ගේ හැසිරීම ක්‍රියාකලාපය වචන නිසා අපේ සිස් සතන් ක්්‍රේෂධර්මයන්ගෙන් පුරවගන්න නෑ මේ විවිධත්වය අවබෝධ කරගත්තොත්. දෙවනිකාරණාව තමයි පුද්ගලීන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරන මේ පැහැදිලි කිරීම පුද්ගල වර්ග පිළිබඳව අවබෝධ කරගෙන ඉන්න එකේ වැදගත්කම තමයි තමන්ට තමන්ම හඳුනගන්න පුළුවහන් මම අයත් වන්නේ මෙන් කුමන ගොඩටද කියලා මම ඉන්න තැන කොතනද කියලා මම කොයි වගේ කෙනෙක්්ද කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර මේ පුද්ගල වර්ගී කරණය කරලා තියෙන අවස්ථා රාශක් අපට හම්බ වෙනවා බුදුහාමුදුරුවෝ පුද්ගලයකට යමක් කියනකොට අවබෝධ වන ප්‍රමාණ යනුව බුදුහාමුදුර වර්ග කරලා තියනවා. එවගේම ක්‍රියාකරණ ආකාරයන බහාදුර පුද්ගලින් වර්ග කරලා තියෙනවා. අපි ගැ ගැන තියෙනවා අන්තුරෙන් අතුරට යන පුද්ගලයෝ අන්ඳුරෙන් අලෝකෙට යන පුද්ගලෝ මේ අද වසයෙන් පුද්ගල වි්ධ වර්ග කොට ශරාශයක් අපි දැනටමත් දන්නවා. අද මේ දම් දෙසුම තුළිනුත් මම. පලි කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුහා මුදුරුවෝ තවත් තැනක කරපු මෙන්න මේ පුද්ගල වර්ගී කරනයක් පිළිබඳබ. මේ සංසාර ගමන්න තුරල ගමන් කරන මිනිස්සු අතර බුදුරජාණන් වහන්සේ කරන වර්ග කිරීමක් තමයි අද මේ ධර්මාණු ශාසනාව තුළින් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ අද මේ ධර්මානුශාසනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ ඇතුළත්වන උද්දකූපම පුද්ගල සූත්‍රය. ඇතැම්වෙලාවට ඔබ මේ සූත්‍ර දේශනාව පිළිබඳව දන්නවත් ඇති. මෙහි අන්තර්ගත කාරණාපිළිබඳව ශ්‍රවණය කරලත් ඇති. බන ඇසීම තුළින් ලැබෙන ප්‍රයෝජන ආනිසංස තමයි නොවැසූදයක් කහන්න ලැබෙනව ඇසූදේවල්ලොල සැකමුසු තැන් දුරු කරගන්න පුළුවන්කම තිබෙනව. අපිට තියන අවබෝධය තවතව වැඩි කරගන්න පුළුවන් වීම ආදී ආනිසංස රාසියක් ධර්මස්්‍රවණය කුරීමතුරින් තිබෙනවා. එනිසා මමහිතනවා මේ සූත්‍රදේශනාව ඔබ මීට පේර ශ්‍රවණය කරලා තිබුණාත්. මෙහි අන්තර්ගතය පිළිබඳ ඔවට ඔබට යම් කිසි මතකයක් අවබෝධයක් තිබනත් මේ කරන පැහැදිලි කිරීමත් ඒ අවබෝධය වැඩි කරගන්නට ඒ අවබෝධය වඩාත් රජුකරගන්නට ඔබට හේතුවක්වේ වී. එවගේම මේ සූත්‍රදේශනාව මෙතෙක් ශ්‍රවණය නොකළ කෙනෙක් සිරිනවනං ඔබට මේ සූත්‍රදේශනාව පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔබ කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ මේ උදදකූපම පුද්ගල සූත්‍රය තුළ. හැදිලි කරන පුද්ගල වර්ග අතර මම ඉන්නේ කොතනද කියලා මම අයත් වන්නේ කුමන වර්ගයටද කියලා එ වගේම ම වටා ඉන්න අය අයත්වන්නේ කුමන වර්ගයටද කියලා අපට එතකොට තමන් කෞදද කියන එක හඳුනාගන්නටත් අපි වටා සිටිනාය කවුද කියන අඳුනගන්නටත් මේ ධර්ම අවවාදධය අතිශයින් වැදගත්වෙනවා බුදුරජාණන් වහන්සේ දවසක් භික්‍ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා සත්තිමේ භික්හවේ උද්දකෝපමා පුග්ගලා සන්තෝ සංවිජ්්‍යමානා ලෝකස්මිං මහනෙන මෙ ලෝකයේ පුද්ගලයෝ හදදනෙක් ඉන්නවා. උද්දක උපමා උද්දක කියලා කියන්නේ ජලයට ජලය උපමාකරගන බුදුරජාණන් වහන්සේ කරන පැහැදිලි කිරීමක් මේ සූත්‍රදේශනාව තුළ තිබෙන්නේ. ජලය කියන්නේ මිනිසුන්ට නැතුවම බැරිතයක්. ජලයෙන් සුවිසාල යහපත් ප්‍රයෝජන වගේම ජලයෙන් අනිසි බල පෑමුත් පුද්ගලයායට සිදුවන විනාසයත් ඒහා සමානයි. ඊළඟට ජලයගත්ත හාම මිහිමත ඉන්න මේ මහපොළොවේ ගොඩ බිමයින්න ඇතැම් දරුණු සත්තුන්ටත් වඩා ගැඹුරු ජලයේ ඉතා ඊටත් වඩා දරුණු සතුන් මිනිස්සුන්ට හානිකරන සත්වෙන් ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ජලයට ගිලෙන පුද්ගලයින් කීප දෙනෙක් ගැන තමයි මේ සූත්‍රය තුළ පැහැදිරි කරලා තියෙන්නේ පුද්ලයෝ කී දෙනෙක් ද හත් දෙනෙක් පිළිබඳව. පලවෙනි ද්ගලයා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉදභික්කවේ ඒ කච්චෝ පුද්ගලෝසකින් නිමුග්හෝ නිමුග්හෝහෝතයි. මේ ජලයට කෙනෙක් ගිලුනොත් එක පුද්ගලයෙක් ඉන්නවා. ගිලු නම තමයි. ආපහු වතුරුයටට ගිහාම ආපහු උඩට මතුවීමක්වත් වෙන්නෙ නෑ. ඔන්න එක පුද්ගලයෙ නැත්තං එක කොට්ටාසියක් මේ ජලයේ ගිලුණ ගිලු නමයි ආය දකිින්දවත් මතුවීමක්වත් නෑ. දෙවැනි කාරණාව දෙවැනි කොට්ටාසය තමයි ඉදපන භික්කවේ අච්චෝ පුග්ගලෝ ඔම්මුච්චිත්වා නිමුච්චති. තව කොටසක්කන්නවා ජලයේ ගිලුණ එකපාරක් උඩට මතුුණ ආයෙම ගිලිල කියා. උඩ පැවැත්මක් තිබුණ නෑ කරුණු දෙකයි නැත්තම් පුද්ගලයෝ දෙන්නයි කෞුද පලවෙනික් කෙන ගිලුණ ගිලුනමයි. ඊළඟෙක්කෙන ගිලුුණ එකවතාවක් උඩට ආවා. තුන්වෙනි කොට සැබුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා උමුච්චිත්වා ටිතෝ හෝතයි. ගිලුණ හැබැයි උඩට ආවා ඇවිල්ලා ඉන්නවා එයා එක්කෝ. පීනනා අහෙම දන්නවා. නේද වතුර ඇතුළට අන්ඩ දෙ ඇතුව අත් ගහනව කකුල් ගහනව. ඊළඟට කොටක් හරිමමුකක් හරි හමුණොත් ඒ අල්ලගෙන වතුරේ ගිලෙන් නැතුව බේරිලා ඉන්නවා. දැම් පුද්ගලයෝ තුන් දෙනයි. පලවෙනි කොටස ගිලුනාා ගිලුනමයි ආයි උඩටත්ආාවනෑ. දෙවෙනි කෙනා ගිලුණා එකවතාවක් උඩට ආවා ආයමක් ගියා. එයා නැව තුනෑ. තුන්වෙනි කෙනා. උඩට මතුවෙලා එයා ඉන්නවා. ආය ගිලෙන්නේ නෑ. එයා ඉන්නවා. ගිලෙන්ඩ පුළුවන් හැබැයා ගිලෙන් නැතුව ඉන්න උත්සාහ කරනවා. ගිලෙන් නැතුව ඉන්න. ඊළඟට හතරවෙනිට හතරවෙනි පුද්ගලයා. උමු්ජිත්වා විපස්සති විලෝකේති. හතරවෙනි කෙනා ජලයමත ඉන්නවා ගිලෙන්නේෙ නෑ. එයා වටපිට බලනවා කොහෙද ගොඩ බිබක් තියෙන්ෙන්නේ කියලා ගොඩබිම කොහෙද තියෙන්නේ කියලා බලනවා ගොඩබිම පේනවා ගොඩබිමයා හොයෙනවා ඔන්න හතරවෙනි කොට්ටාසය වතුර මත ඉන්නවා එයා ගිලෙන්නේෙ නෑ එයා ගොඩබිම දැක් දකිනවයා ගොඩවිමට යන්න පුළුවන් කියලා හිතනවා යන්න පාරවල් කල්පනා කරනවා හොයනව පාරවල් බේරෙන්න්න පුළුවන් කළයාට ආත්මි විශවාසයක් තියෙනවා යන්න පාරක් කොහෙන් අරි තියෙනවා කියලා. එ අයි ගිලෙන්න්නේ නෑ ඊළඟට පස්සුනි කොට්ටාසේ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පුග්ගලෝ උම්මුච්චිත්වා පතරති මේ පුද්ගලයා ඇවිල්ලා අ ඉහත කලින් කියපු පුද්ගලයමකද ගොඩට ඇවිල්ල එයා ජලයෙන් මතුවෙලා වටපිට බලල පාරක් හොයාගන්නව මේ පස්විනි පුද්ගලයා මේ පාරය ගමන් කරනවා පාරි ගමන් කරනවා හයවෙනි පුද්ගලයා හයවෙනි පුද්ගලය මොකොදද එයා ගිලෙන්න්නේ නෑ ආපහුවතාවක් නීත වසේමය බේරෙනවා එයා මේක පීනගන ගිහිල්ලා ගොඩට යන ආසන්නයට යනව නැත්තං වතුරත් වැල්ලත් අතරමද සීමාවේ නවතිනවා එයා ඇතෙන්ට යනවා හත්තනි පුදගලයා නැත්තම් මේ සූත්‍රදේශනාවේ පැහැදිලි කරන අවසාන පුද්ගලයා වතුර මතුවෙලා අර ගොඩබිම දැකල ගොඩබිමට මේ ජලයමත පීනගෙන හරි කොහොම හරි මොන විදිහකින් හරි ආපහු ගිලෙන් නැතුව ගෙහිෙල්ල අ වෙරල්ලටත් ගොඩ බැහැල අන්තිමට එයා ගොඩ කිසිම අනතුරක් කරගන්නේ නැතුව නිරුපද්‍රිතව තිෙන්ට ගමන් කරනවා. ඔබට පැහැදිලි වෙන්නට ඇති කියෙලලා මම විශ්වාස කරනව මේ පුද්ගලයහත් දෙනා අපි තව වතාවක් බලමු පළවෙනි කෙනා තමයි ගිලුණ ගිලු නමයි දෙවෙනි කෙනා ගිලුුණා එකවතාවක්කුරට වෙල්ලාය ගිලුුණා තුන්විනි කෙනා උඩට මතුවෙලා එයා හිටියා එයා ආය ගිලනෙනෑ. හතරවෙනි කෙනා මතුපිට ඉඳ එයා ගොඩබිමක් දිහා බලනවා ගොඩබිමට යන්න පාරක් හොයෙන කෙනා ඊළඟ කෙනා තමයි ඒ ගොඩබිම දක්වා පීනන්න උත්සහ කරන සහ පීනන කෙනා ඊළඟට පීනගන ගිහිල්ල ගොඩබිමට ආසන්නයට ගිහිල හිටගන්න කෙනා අවසාන කෙනා තමන්ගේ ජීවිතයට කිසිදු කරදරයක් නැතිව ගොඩබිම දක්වාම ගමන් කරපු කෙනා. මේ සමාජයේ මේ පුද්ගලයෝ වර්ගී කරණය බුදුරජාණන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම කොයිතරම් ප්‍රායෝගිකද කියලා බලන්න. අපි හැමෝම මේ හදදිනාගෙන් එක කොටසකට අයිති වෙනවා. මේ මහා ජල කඳට බුදුහාමුදුරුව උපමා කරන්නේ මේ සංසාරය මේ සසර. මේ සසර ගමන්න තුළ, ලබපු ජීවිතය මේ සංසාර සාගරය තරණය කරන්න. නිවනනැමති ගොඩබිමට යන්න ජලයෙන්වන උපද්‍රව ජලය නැමැති මේ සංසාර සාගරය තුළ තිබෙන ජාති ජරාව්‍යාදි මරනාාදී මේ දුක්කදෝමනස්සයන් සමනය කරගන ගොඩබිම නැමති නිවන ශාක්ෂාත් කරගන්න විමුක්තිය උදාකරගන්න අපිට කටයුතු කළයුතු ආකාරය බුදු හාමුදුරුව අපට පෙන්වල තියෙනවා. මෙකෙ පළවෙනි කොටස මේ සංසාරය නැමති ජලකඳයේ ජලදහරාවේ කැඹුරු ජලයේ ගිලුුණ ගෙලු නමයි ආපහ ගොඩේමක් නෑ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනව නියත මිත්‍යාදුෘෂ්ටිකයෙන්. වැරදි අවබෝධය තියෙන කෙනා. ස්්‍රද්ධාව, සේලය, ප්‍රඥාව, වීර්ිය, කුසලය මේව පිළිබඳව, කිස්සිද්දූ අල්ප මාත්‍රයකවත් අවබෝධයක් දැනීමක් නැතිව. තවතවත් මේ සසර සාගරයේ ගිලෙමින්, තවත් දුකට පත්වෙන කොටස තමයි ගිලුුණ ගිලු නමයි ආය ගොඩේමක් නෑ. අපේ ඉන්න සමාජයේ එහෙමයි දකින්න නැත්ත. මෙච්චර පිරිසිදූ දර්ශනයක්, පිරිසිදූ දහමක් ඉගැන්වීමක් අපිට තිබියදි, ප්‍රායෝගිකව ජීවිතය තුළින් දකින්නට පුළුහන් දර්ශනයක් අපට තිබියද. ඒකෙන් ප්‍රයෝජනය ගන්නේ නැති. අල්ප මාත්‍රයකවත් මේ මනුස්ස ජීවිතයේ වටිනකම අවබෝධ කරගත්ත නැති ඉළඟට අපි මේ සංසාර ගමන තුළ ලබපු වාසනාවන්ත ජීවිතයක් කියන අවබෝධය අවුම වසයෙන්වත් නැති කොයි තරම් පිරිසක් පින්වත්නි අපේ සමාජයේ ජීවත්තිනවද. මේ ධර්මය තුළින් මේ ධර්මයේ ආසවාදය ධර්මයේ සැනැසීම ලබන්නේ නැති යි තරම් පිරිසක්කවද. නියත මිත්‍ය දෘෂ්ටිකයින් ඒ අයයට ආපහවු ගොඩඩ ඒමක් නෑ තව තවත් මේ ගැඹුරු චලයේ නැමැති සංසාරය තුළ ගිලමින් වතුර ගිලිනව කියන්න සූපහසුව දැනනදේ ඇත. වතුර අපිට සෝපහසුවගෙනෙන දෙයක් හැබැයි වතුර ගිලිලයින්න එක සූපහසුවිද සනී පයිත නත? අපිට විතාම සුළු මොහොතක් තමයි වතුර ගිලිල්ලා ඉන්න පුලුවන් කමතියන්නේ. අපේ ජීවිත පැවැත් මැනැති කරන බාධකයක් ජලය. එතකොටට ජලය ගිලිනව කියන එක ජීවිතේ විනාසවෙන්න මරණයට හේතුවක් බෝට පත් වෙනවා එතකොට මේ ගිලුණ ගිලුනොමයි කෙලාක කියන ගිනෙනාට කිසිම ගොඩේම කිසිම පිහිට අඩුම තර මේ අත් ගහල තටු ගහලා එලියට එන්න කිසි්දු අවස්ථාවක් නැතිව එයා ගිල්ල යනවා. එහෙම පුද්ගලින් මේ අපිට මේ සමාජි හබ වෙනවා. දෙවෙනි කොටස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා ජලය ගෙලුණ මතුුණ ආයගල්ලගිය එයාට පවතින්නේෙ නෑ සාදුු සද්ධ කුලේසු ධම්මේසු සාදුු හිරි සාදුු ඔත්තප්පං සාදුු විරියං සාධු පඥ්ඥා කුලේසු ධම්මේසුති මේ ශ්‍රද්ධාව සීලය එවලත් ලැජ්ජාව බය, ප්‍රඥාව වීර්ිය කුසලය මෙන්න මේ ධර්මතා නේවතිට්ටති. ඒවගේ පිහිටන්නේ නෑ. නො වඩ්ඩති ඒව වර්ධනය වෙන්නෙත් නෑ. හායතේව යා පරිහානියට පත්ති නොයි වැනි අය. ඒත් තියෙනවා හැබැයි ඒවගේ පිහිටන්නේ නෑ.. ජලයෙන් මතෝනා ආපහු ගිරිල ගිය. එයාට මේ ජලයමත රැදිලඉන්න කිසිදු ආධාරකයක් නෑ. ආධාරක තියෙනවා ඒ ආධාරක වැඩෙන්නේ ඒ ආධාරක අල්ලගන්නේ නෑ. නො වඩ්ඩති වර්ධනයවෙෙන නෑ ශ්‍රද්ධහ වැඩෙන්න්නේෙ නෑ. කුසලය වැඩෙන්න්නේෙ නෑ. ප්‍රඥාව වැඩෙන්න්නේෙ නෑ. වීරිය වැඩෙන්න්නේෙ නෑ. පෞකිරීමටඇති ලැජ්ජාව බය කියන මේ කුසලේ වැඩෙන්න්නේෙ නෑ. වර්ධනය වෙන්න නෑ දියුණු වෙන්න නෑ ඒ නිසා එයාට මේ ජලය නැමැති සංසාර සාගරය තුළ ඉ ඒ ලබෙන පීඩනය අයිංකරලා ජලයෙන් උඩට ඇවිල්ලේ ලබන සැනසීම ලබන්න පුළුවහන්කමක් නෑ ඇයිඒ අර කුසලතා ටික ඔහු තුළ නැති නිසා එවැනි අයි අපිට හම්බවෙලා නැද් අපේජීවිතේ. මනුස්ස ජීවිතයක් ලබන්න පින්කරලා තියෙනවා අවමු වසය මේ ශ්‍රද්ධාව මාත්‍රයක්වත් නැතිව. මෙ තියනව කියත් දන්නවා. සද්ධාව තියනවා කුසලය පව ලැජ්ජ පවකිරීමටත් ලැජ්ජාව බය, ප්‍රඥාව වීර්ය මේ ධර්මතා තියෙනව කියල දන්නව. හැබැයි ඒවාගේ පිහිටන්නේ නෑ. ඒවා ඒවා ගෙන සැලකිල්ලක් නෑ. ඒවා වර්ධනය කරගන්න උත්සහ කරන්නේ නෑ. වීර්ිය කරන්න නෑ. කුසලය වඩන්න සිත යොමු කරන්නේ නෑ. වැනි පිරිස් අපේ සමාජි අපි ඇසුරු කරන අයාතර දකින්න නැද්ද. ඕනි තරංගන්නවා. මෙිච්චර බණ කියනවා, බන අහනවා දහම් පොත් කියවනවා ධර්මසාකච්ඡා කරනවා. නද මාධ්‍ය තුලිින් මේ දේශනා එහෙනවා කල්ල්‍ය යානෙමි ත්‍රාශ්‍රයේ තියනවා සත්පුෘෂයෙන් ඉන්නවා මේ ඔක්කොමති යෙද්දී මේ ජීවිතයට කිසිදු වටිනාක මක් එකතු කරගන්නනෑ. ඒ ජීවිතයේ මේ සංසාර ගමන්න තුළ මේ බිහිස්සුණු ජාති ජරාව්‍යාදිී මරනාදී මේ සසර ගමන තුළ තියන මේ දුක්කයන්ගෙන් මිදන්න අල්ප මාත්‍රයකවත් උත්සාහයක් කරන්නේ නෑ. හැබැයි ඒ තියෙනව කියලා දන්නවා. තියෙනවා කියලා දන්නවා. අපේ සමාජ එෙම හොන තරඟ ඉන්නවා. අපිට දකින්න පුළුවන්. මේ ධර්මය ගැන දන්න ධර්මය තියෙනවා කියලා දන්න. ලයායන මිත්‍ර ඉන් ඇසුරු කිරීම නිසා අපට මේ ජීවිතය වෙනස් කරගන්න පුළුවහන් කියලා හිතන අයින්නවා. හැබැයි හිතුවට එක වැඩින්නේෙ නෑ. එක කරන්න නෑ. එක පිහිටන්නේ නෑ. එක ඉන්නෙ නෑ. ඒ අ යුපමා කරන ොමකදද ජලයෙන් මතු වුණ ආපහු ගිල්ලගියා. ඊළංඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තුන්වෙනි කොටස මේ අය අතර. උම්මුච්චිත්වවා ටිතෝ හෝති ජලේ මතු වෙලා මේ පුද්ගල්ලයා ආපහු ගිලෙන්න්නේෙ නෑ එයා කොහොමහර මේ කල්ලගෙන ඉන්නවා ඒ කියන්නේ එයා පංචසීලය ප්‍රඥාව වීර්ිය ස්්‍රද්ධාව පවකිරීමට ති ලච්චාව බය කල්්‍යයන්න මිත්‍ර ආශ්‍රය මෙ ඔක්කුමටික තියෙනවා මෙ තියෙනව කියලා දන්නවා ඒගේ කොහොමහරි පිහිටක් ලබන්්ඩ ඕන කියලා හිතනවා. අර ජලයෙන් උඩට ඇවිල්ලා ආපහෝ ගිලෙන් නැතුව කොටයක් කරි අල්ලගන්න ඉළඟට අත්ගහල්ලා කකුල් ගහලා ජලය මත රැඳී ඉන්න උත්සහ කරනවනි. අර ජලයෙන් ගිලුුණට පස්සෙ වෙන පීඩනය නැති කරගන්න ජලය මත කොහොමහරි ඉන්න රැඳින් උත්සාහ කරනවා. අන්න එවැනි කොට්ටාසයකුත් මේ සමාජය තුළ ඉන්නවා. කල්ය අන මිත්‍රශරය ගැන වටිඩකම දන්නවා. බදුරජාණන් වහන්සේගේ වටිනාකම දන්නවා ධර්මය තුළ තියෙන වටිනකම දන්නවා ආරය මහසංගරත්නයටිනාකම දන්නවා තෙරුවන් කෙරහි තියෙන ගෞරවය විශ්වාසය භක්තිය මේ ටික තියෙනවා ඉළඟට පව්කිරීමට ඇති ලැච්චාව බය තියෙනවා ඒ පුද්ගලය ගිලෙන්නේ නෑ එයා ගිලෙන හැබැයි වැඩීමකුත් නෑ ඒ වැඩීමකුත් නෑ ඒටික තියාගෙන ඉන්නවා ත්ලක දෙයක් නේ ද ගිලල් නැතුව එක යම්මට්ටම කහරි ටික තියාගන එක මේ සමාජයේ මම දකින්නේ බෞුතරයක් ඉන්නේ ඔතනවේ යුතුයි. අපි දන්න දන්දීමේ ආනිසංස දන්න ඇද්ද දන්නවා. සිල්රකීමේ ආනිසංස දන්න ඇද්ද දන්නවා. නමුත් ඒක දැනගත්තට එකම තැන ඉන්නවා ඒ වැඩෙන ක්‍රමයක් කරන්නේ නෑ. භහාවනා කිරීම තුලෙක් මේ සැනසීම ලැබෙනව කිය අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රදේශ ඉළඟට අට්ටකතාව වල නිර් වචචන මේ ඔක්කොම දන්නවා නමුත්ඒක වැඩෙන්න්නේ නෑ දියුණු වෙන්නේ නෑ වෙනස් වෙන්නෙ නෑ එකම තැන ඒ විදිහටම ඉන්නවා. එකම විදිහට ඒතැනම ඉන්නවා. ඉළඟට හතරවැනි කොට්ටාසය කවත උම්මුජ්ජිත්වා විපස්සති ලෝකේ විලෝකේතිය ජලයෙන් මතු වෙනවා විතරක් නෙවෙේ. ඔහු වෙන්නෙ නෑ. ඔහු බලනවා මට මේකෙන් ගොඩ යන්න ගොඩබිමක් කොහෙද තියෙන්නේ කියලා. ගොඩබිමට යන්න තියෙන බාධකමොනවද කියලා. ගොඩබිමට යන්ඩ තියෙන පාරවල් මොනොවද කියලා. ඒකට තියෙන බාධක කවම කරගන මමකෝමද යන්න කියලා හිතෙනවා. එවැනි පුද්ගලින් අපේසමාජින්නවා. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. එබැන්නේ මේ හතරවෙනි පුද්ගලයා එයා නියත වසයෙන්ම ආපහු ගිලෙන්නේෙ නෑ හේතුවයි එයා දන්නවා ගොඩබිම තියන තැන ගොඩබිම පේනවයාට යන තියෙන පාරදන්නවයා එනිසා ඔහුවාය ගිලෙන්න්න උත්සාහ කරන්න නෑ ගිලෙන්න්නේ නෑ කොහොම හරිම කල්ලගෙනඉන්නවා තුන්වෙනිි කෙනා උඩට වෙලා ඉන්නවා ආපහෝ ගිලෙන්න්නේෙ නෑ හැබැයි න්නවා වැඩේ වැඩි ගොඩට යන්න බලන්නෙත් නෑ එහෙම ඉන්නවා හතරවැනි කෙනා හෙමන යයි එකතන ඉන්න නෑ එයා බලනව වටපිටාව කොහෙෙන්න මම් ගිහිල්ල මගේ ජීවිතේ බේරගන්න කියලා. එහෙම හිතන කෙනා ගිලෙන් එනෑ ආපහු. ය කොහොම හරි උත්සාහයක් කරනවා එතනින් මිදි ලගොඩබිමට යන්න. එතකොට බුදුරජාණන් වහන්සේ එවැනි පුද්ගලීෙන් උපමා කරන්නේමි සූත්‍රදේශනාව තුළ. මේ ආර්ය මාර්ගෙහහි ගමන්කිරීම තුළ ලබන පලමු පියවර සෝවාන් මාර්ගයට පිවසන පුදගලයා. සෝහන් මාර්ගයට පිියවසන පුදගලයා. සෝහන් මාර්ගයට, සෝහන් භාවයට පත්වෙච්චය පුදගලයාන් නියත වසය නාපහවු දුකතියකට ගමන් කරන්නනෑ. ආත්ම හතක් ඇතුළත මේ සසර ගමන නිමාකරලා විමුක්තිය සාධනය කරගන්න කෙනෙක් බවට පත්වෙනවා කෞුද, න් භාවයට පත්විච්ච පුත් කලයා. එවගේම තමයි සෝවාහන් භාාවයට පත්වීම තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මේ නිවන් මාර්ගය ගමන් කරනකට නැසි යුතු දස සංයෝජන මේ සසර තුළ අපිව බැඳල තිබෙන අපිව බන්ධනය කල් අපිව හිරකරල තියන ධර්මතා කීපයක්. ඒේ සක්හායදිට්ටි විචිකිිච්ඡා සීලබ්බත පරාමාස කියන, සංයෝජන ධර්මයන් දුරු කරලා සම්මා දිට්ටියෙහි පිහිටලා තෙරුවන් පිළිබඳව සහ උද්ධාදීටතැන් පිල්ළිබඳ සැම සුබවින් තොරව කටයුතු කරනවා සීලබ්බත පරාමාස කියල කියන්න විවිධ වෘතආදිය සමාදං වෙලා විමුක්තිය සාක්ෂාත් කරගන්න බැහැ කියන එක අවබෝධ කරගන ආර්යකාන්ත සීලයෙහි ඔහු පිහිටනවා තුම් සීලයේ පහිටල කටයුතු කරනවා. එතකොට මේ වැරදි දැක්මකින් තොරව හොඳ දැකීමක් සහිත පුද්ගලයාට ආපහු ගිලන්න අවශ්චිතාවයක්නෑ ඔහු ගොඩබිම දකිනවා ගොඩබිම දැකලා ඒක හොය නවා යන්නතිෙන පාරවල් ඒ පුද්ගලය ඇවිල්ල සෝවාහන් භාවයට පත්වෙච්ච දගලයා සෝවාන් භාාවයට පදවෙච්ච පුද්ගලයාගේ ලක්ෂණ රාසියක් ධර්මය තුළ වික්‍රහ කරනවා බුද්ධහේ අවෙච්චපප්‍රසාදීන සමන්නාගතෝ හෝති ධම්මේ අවෙච්චපප්‍රසාදීන සමන්නාගතෝ හෝති සංහයේ අවෙච්චප සාදන සමන්නාගත හෝදති අදිවිවසියෙන් බුදු හාම්පරුව පිළිබඳව ධර්මය පිළිබඳව සංගහායා පිළිබඳව. ඊළඟට ආරිකාන්ත සීලය පිළිබඳව පැහැදීමෙන් හටගත්ත අවබෝධය සහිත ශ්‍රද්ධාවෙන් යුක්තයි. යොනිසෝ මනසිකාරයෙන් යුක්තයි, සද්ධර්ම ශ්‍රවණයෙහි යුක්තයි, කලයනමි ත්‍රාශරය යුක්තයි. ධර්මාලු ධර්ම ප්‍රතිිපත්තියෙන් යුක්තයි. මේ කවුදස්ෝන්භාාවයට පත්වෙච්ච පුද්ගලයක් තුළ තිබෙන අංගනැත්තන් ලක්ෂණ. එවැනි පුද්ගලයා නියත වසයෙන්ම ආපහුත් දුගතියකට ගමන් කරන්නේ නෑ. ඔවු ආත්ම හතක් ඇතුළත මේ උතුම්. ධර්මය අවබෝධ කරගන විමුක්තිය ශාක්ෂාත් කරන කෙනෙක් බවට පත්වෙනවා. ඊළංඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පස්වෙනි පුද්ගලයා ජලයෙන් මතුවෙලා වටපිට බලලවිතරක් ඉන්නන්නේ නෑ ඔහු මොකද කරන්නේ ගොඩබිම අඳුනගන ගොඩබිමට පීනන්න කටයුතු කරන පීනගෙන යනවා. එ පීනගෙන යන කෙනා පස්වැනි පුද්ගලයා බදුරජාණන් වහන්සේ උපමා කරනවා. සකෘර්දාගාමී මාර්ග පල්වලට පත්වෙච්ච උතුමන් වහන්සේ. මේ වතුරෙන් මතුවෙලා ගිලින් නැතුව ගොඩබිම දැකලා ඒ ගොඩබිම දක්වා පීනන්න කටයුතු කරන කෙනා. එක පාරවල් හොයාගෙන යන කෙනා. විශේෂයෙන්ම මේ සකරදාගාමී මාර්ග පලවයට පත්වෙච්ච අවස්ථාවක මේ බුද්ගලයට තිබෙන්න්නේ මේ මිනිස් ලෝකේටන්. මනතමේ කාම ෝකයට තව එක්වතාවක් පමණයි ආපහ පැමිණෙන්ට තියෙන්නේ. තිනින් පස්සේ මේ විමුක්තිය සාධනය කරගන්න ඔහුට අවස්ථාව සැලසෙනවා. රාධෝ දේශ මෝහාදී මේ ක්‍රේෂ ධර්මයන් තුනී කරගන්න එමනතන් සංසිඳවාගන්න මේ අවස්ථාව ඔහුට ක්‍රෝජනවත් වෙනවා. අර පාරවල් හොයාගෙන ගමන් කිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ පුදකලයා ජලයෙන් මතුවෙලා ගිලෙන්නේ නැතුව ජලය මත රැදිලා වටපිට බලලා ගොඩබිම හොයාගෙන ගොඩබිම හොයාගෙන පීනගෙන ගිහිල්ලා ගොඩබිමටම ගිහිල්ල නෑ හැබැයි ආසන්නටම ගිහිල්ලා ඉන්නවා. දැන් කකුල් දෙකාර වෙරලේ ගෑවි නොගෑවී වගේ ඉන්නවා හැබැයි ඔහුන් නියතවසයෙන් ආපහු අර ජලය ගිලෙන්නේෙ නෑ ඔහු හරි ආරක්ෂිතයි. ආපහුවතාවක් එතනටන්නන තව පොඩි මොහොතකින් නැත්තාම් පොඩි වෙලාවකින් ඔහුට ගොඩබිමට පියවර කීපයකින් ගොඩබිමට යන්නපුළ හන්කම තියෙන්ව මේ ජලකද තුළින් ඒ වෙන විනාශයෙන් ගිලෙන්න්නේ නැතුව ජීවිතය බේරගෙන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ පුද්ගලයා අනාගාමී උත්තම තත්ත්වයට පත්වෙච්ච උතුමන් විශේෂෙන්ම මේ අනාගාමී මාර්ග පලවලට පත්වෙච්ච කෙනා අපි කියනවා මේ දස සංයෝජනවල ඕරම් භාගීය සංයෝජන එෙමත් නැත්තං මේ කාම ලෝකයට අපි ඇදබැද තබන මේ සංයෝජන ධර්ම සියල්ල නැතිකරලදාන අවස්ථාවක් බවට පත්වෙනවා. එතිනි හාට ඉහල ලෝකවලට පත්වෙන ක්‍රේෂ ධර්මයන් දස සංයෝජනවල උද්දම්භාගිය සංයෝජන මේවදිීරික වශයංසාකච්ඡා කළජතු මාතෘකා. උද්දම්භාගිය සයෝජන තවමත් ප්‍රහීන කරලා නැති නිසා ඔහු ඊට වඩා ඉහල ලෝකවල උපත ලබනවා. අනාගාමී මාර්ගඵලයට පත් වෙච්ච කෙනා. එතකොට බ්‍රහ්ම ලෝකවල උපොත්ත ලබලා ඔහුට පුළුවන්කම ලැබෙනවා මේ විමුක්තිය සාධනය කරගන්න. ඒ ඇයි ඉතාම ආසන්න තත්ත්වයට පත්වෙලා තිබෙන නිසා. හත් නිපුද්ගලයා මේ අතර උත්තම අර්හත් තත්තුවයට සෝවාහාන් මාර්ගය එවගේම සකදාගාමි අනාගාමි කියන්න උත්තම තත්ත්ව වලට පිළිවෙලින් පත්වෙලා. මේ දස සංයෝජන ඕරම්භාගීය උද්ධම්භාගිය කියන දස සංයෝජන ධර්ම. පහල කාමලෝකවලට ඇදබැද තබන ලේෂධර්මයන් සහ ඉහළ ලෝකවලට, ඇදබැද තබන ක්‍රේෂ ධර්මයන් රූපරාගරූ පරාගමාන උත්තච්ච අවිච්චා ආදී කියන මේ කේෂධර්මයන් සියල් ප්‍රහීන කරල ලබන උත්තම තත්ත්වයට පත්වවෙන්න පුළහන්කම ලැබෙනවා කාටද අර්හත්භාවයට පත්වෙච්ච පුදකිලයාට. ඒ අරහත් භාවයට පත්වෙච්ච පුද්ගලයා බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ මේ උදකූපම පුද්ගල සූත්‍රය තුළ ගොඩබිමට ගියපු කෙනා හැටියට. ගොඩබිම හොයාගෙන, ගොඩබිමට යන්න පීනන්න පාරවල් හොයාගෙන ඒ තියන බාධක නැතිකරගෙන වෙරලෙ පයගහල ගොඩබිමට ගිහිල්ලා ජීවිතයේ බේරගත්ත කෙනෙක් ැටියට පින්වත්නී. මේ සූත්‍ර දේශනාව තුළ, මේ පුද්ගල වර්ග හත ඇතුලත. අපි ඉන්න කොතනද. මම දැනට ඉන්න කොතනද. අපි යායුත්තෙ කොතනටද කියන එක පිළිබඳව අපට අවබෝධ කරගන්න අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රදේශනාව තුළ මඟ පෙන්වල තිබෙනවා. එනිසා අපට මේ සමාජය තුළ, මේ පුද්ගලයෙන් වර්ග දකි ඉන්න පුළුවහන්කම තියෙනවා. ම මුලදස් සඳහන් කලා වගේ. මේ පුද්ගලයෙන් තුළ තිබෙන්න පිවිධත්වය වෙනස්කම් හඳනා ගැනීම අපට ජීවත්වීමේ පහසු ඇති කරනවා. එවගේම මම ඉන්න කොතනද කියලා මට අවබෝධ කරගන්න පුළුවහන්කම ලැබෙනවා. දැන් කෙනෙක් පිතන්න ද මේ සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරන පරිදිී. සමහාරය ඉන්න අපි මේ දිනිදා ජීවිතයට මේ දහම් කාරණාවගලපගත්තොත් කිසිම්ම ගුණයක් නැති. කිසිම්ම මනුස්සකමක් නැති. සදාචාරයක් වගකීමක් වගවීමක් මෙ කිසිම දෙයක් නැති. එවැනි අය කොයි තරන් අපේ සමාජීනවද. ඒ අයි නිසා අපට කොච්චර සිත්‍රදී මැතිවෙලා තියෙනවද. මේ ලෝකෙ මෙවැනි අය ඉන්න එක සාමාන්‍ය දෙයක් කියනෙ එක අපි අවබෝධ කරගත්තොත් ඒ ඇත්තක අපි ගැටෙන්ඩ යන්නේ නෑ. ඒ ක හැපෙන්ට යන්නන්නේ නෑ. අපට මානසික සුවයක් ගෙන දෙන කාරණාවක් මේ මේ සාමාන්‍ය ස්වභාවයක් මිනිසුන්ගිමි හැටියක්ක කියලා තේරුම් ගන්න පුළලහන්කම තියෙනවට. ඊළඟට තව සමහරාය කොටසක් ඉන්නවා අර මුලද සඳහන් කලා වගේ ජලයෙන් මතු වෙලා ආපහු ගිලන්නවා. යට බේරෙන් අවස්ථාව තියෙනවා. එවැනි අවස්ථ ඕන තරං පිට නැද්ද මෙචර අපි කල්ල්‍යාන මිත්‍රියෝයිඉන්නව සත්පුරුෂයයිඉන්නව ධර්මය තියෙනවා. ඊළඟට මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාතියන මේ ඔක්ොමත්තික තියත්ති මේ මිනිස්ස සිදු දේකට වෙනස්වීමක් වෙන්නේනෑ. කුසලය වඩන්න නෑ සිත දියුණු කරන්නේ නෑ. ඒක ධර්මානකූලව දකින්න හිතන්න පුළුද්දක් ඇති කරගන්නේ නෑ. ඒ මෙච්චර ජීවිතයක් ලැබිලත් මෙයාල මෙහමනි කියල් අපට අවබෝධය ඇතිවුණහම අපට එ ඒ ඇත්ත ගැටීමක් නෑ. ඊළඟට දැන් අපි ගැටෙන්න්නේමොකද පාරමය මිනිස්සුනේද. ේ අමේ ආගමත්තියවාව ඉළඟට මේවයි ගැන් එන්නවා මෙහෙම දේවල් වෙන්න පුළුවහන්ද මේ මිනිස්සුන්ට මෙහෙම කරන්න පුළුවහන්ද. අපි කොච්චට කලකිරනවා දෙ දවල් ගැනහිතලා. කොච්චට අසතුටින් පත්වෙනවද එවැනි අවස්ථාවන් වල. හැබැයි අපිට පුළුවන්ම් ඒහම තමයි එක ස්වභාවය මිනිසුන්ගේ. එක ස්වභාවය සමහාරය ඉන්නවා මෙච්චර බණකිව්වත්, මෙච්චර බණ ඇහැව්වාත් මෙච්චර ධර්ම සාකච්ඡා කලාත්. අයට අල්ප මාත්‍රයකවත් ඒ ගුණයෙහි බිහිටන්න පුළුවන්කමක් නෑ ඒක මේ ලෝකඉන්න පුද්ගලයින් අතර එක් කොට්ටාසයක දකින්න තියෙන ලක්ෂණයක්. එතකොට එහෙම හිතපුවාම අපට එයාලත්ව එක ගැටීමක්ති නොද. අපේ සිත්‍රදීමක්කඇති වෙනද අපි එතකොට ඒ අය නිසා අපේ සිත්තල ඇතිකරගන්න තරහව දේශය වෛරය අපේ හිත්වො එහෙ ඇතිවෙන්නේ නෑ ඇයි අපි තේරුම් අරගන්නවා මේ අය මෙහෙමයි. ඒ එවැනි කොට්ටාසයක් මේ සමාජයේ ඉන්න අපිට එක ලක්වන්න බෑ කල්ල්‍යාන මිත්‍රරත්වෙන් අපි උදව්කරා උත්හ කලා නමුත්ඒ එක හරියන්නෙ නෑ. එයා මේක දැන්න දැනත් ගිලන කෙනෙක් අපිට බේරගන්න පුළුවන් කමක් නෑ. කියලා අපිට හිත හදාගන්න පුළුවන්. අපිවත් එක ගැටෙන්න්න ගැටෙන්න්න. තව තව මොකදවෙන්න ගිලන්ඩ යන කෙනා අපි බේරගන්න උත්සාහ කරනවා හැබයා උඩට එන්න කිසිදු උත්සාහයක්ත් නැත්තාං. ගිලන්ජයන කෙනා බේරගඩනකට අධදෙකවත් දිගාරී නැත්තං. නේද එයාට අපිු ලියක් හරි ලනුමක්හරදැපු දාපුූහා මෙමයායක එල්ලෙන්නවත් නැත්තං. අපි අපිත් වතුරට බහලා එයාාව ගොඩගන්න ගියොත් මොකද වෙන්නේ. අපිත් තව තව ගිලනෙ එකයි වෙන්නේ එක කියන්නේ ෑ අනිත්ත අයට උදව කරන්න එපා මඟ පෙන්වන්න එපා ග කියෙන. නමුත්තර. ිලන කිය එතන අප ඒ එමනි පුද්ගලය මේ ෝක ඉන්නවා කියන එක තේරුන්ගත් තම ඔබ හොඳෙනෙක් ඔබ හම්මුණනොත් ඔබ අනිත් කෙනගෙන් ඒ විදිහටම ඒ හොඳ බලාපොරොත්තු වෙන්නේෙ නෑ. තේරුම් ගන්න බලුව මේ දෙන්න දෙන්නෙක් දෙන්නග වෙනස්කම් තියෙනවා කියලා. එතකොට මේ සූත්‍රදේශනාව තුළයි අවසාන වසයෙන් කල්පනා කරන්න ඕ. තමන් අයිතිවෙන්න මේකෙන් කෝකටද කියලා. මම අයිති මම දැන්ඉන්න කොතනද. මම ඉන්නේ, තුවෙ ගිලින්නම කෙනෙක්ද. ගිල්යා එක පාරකුට ආපු කෙනෙක්ද. එ ගිල්ල උඩට ඇවිල මතුපිට ඉන්න කෙනෙක් ද. එමනතන් ඉති නිහට ක්මතත්තුවේයට ක්‍රමක්‍රමේ පත්වෙන් උත්සාාවන්තෙ වෙන ෙද කියෙනෙ එක. තමන්ට තමම් පිළිබඳව තක්සේරුවක් ඇතිකරගන්න පුළුවන්. තින් නිසා මේ වෙලාවේදී කල්පනා කරන්න. ටෝන බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කළ මේ උද්දකූපම පුද්ගල සූත්‍ර දේශනාවට අනුව. තමන් මේ පුද්ගලවර්ගතර ඉන්න තැනත් තමන් වටේ ඉන්න ඇසඩු කරන සමාජයේ පුද්ගලීන් ඉන්න තැනත් අපි හඳුනගන මේ දුරල්ලබවෝ ලබපු මිනිසාත් ජීවිතයට වටිනාකමක් එකතු කරන කෙනෙක් බවට පත්විමු ඒ සඳහා බුදුහාමුදු්‍රර්‍රෝදේශනා කළ මේ දහම් පනිවිඩය ඔබට ආශිරුවාදයක් වේවා සාධෝ සාධෝ සාදෝ. ධර්මදශනාවේ දායකත්වයන් සිහිපත්කිරීමට අවසරයි. කොටහේනේ පදිංචිව සිට මීට වසර තුළකට පෙර දිවංගත වුණු මල්ලිකා ජයස්සන මැතිනිය සිහිකිරීම පින්න්නනුමෝදැන් කිරීම එතුමියගේ භවගාමී දිවිය වාසනාවන්තවේවා කියන උදාර ප්‍රාර්ථනාව ගෞරවණය දේශකෑණන් වහන්සේට උන්වහන්සේගේ ශාෂනිික කටයුතු වඩාත්, ොල්වකරගණනයාමට නිදුක්නෙරෝගගේ සුවය චිරජීවනේ ලැබේවා කියන ප්‍රාර්ථනාව,මටදායකවන සෙලු දෙනාටම උතුම් වෝ ධර්මාබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව. එමෙන්ම පවුල්වලට සහ සම්බන්ධ දෝදරුවන්ට මොනුබොරුමිනිබිරියන්ට එයගේ අධ්‍යාපන කටයුතු රැකි රක්ෂා කටයුතු සියල්ල සපලවේවා කියන උදාර ප්‍රාර්ථනා වැතිවයි කොටහේනේ පදිංචි ජන මැතිතුමා ප්‍රධාන පවුලේද්දියනියන් බෑනවරු මොනුබුරු මිනිබිරියන් ප්‍රධාන පවුලෙ සිලු දෙනා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වෝයේ. දඹලි ඇද්දේ නන්දා විජෙකෝන්මෑණියන් කපු ගොඩ තිලකරත්න පියාණන් ගම්පහා සිරිසේන ගමගේ මාමණ්ඩිය කිරියත්තා කිරියම්මලා ප්‍රධහන මිය පරලවගිය සංසාරගත සියලූම නෑසියන් සිහිකරපින් අනුමෝදැන් කිරීම සුජීවත්වසටින සියලු දෙනාට නිදුක් නනිරෝගී සුවය එ අයිගේ යහපත් ආකල්ප බලාපොරොත්තු ඉටු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ධර්මදේශනාවේ දායකත්වයට එෙක් පෙනවා දැනට අමරිකාවේ පදිංචි රෝෂණී දියනිය චමින්දගමගේ බෑනනුවන් පොතුන්තිදෙන ඒ වගේම සොහොයුරන් සහ සොහොයුරියන් මංජුල සහස්්‍යානිිකා අනුලා සිරිම පුංචයම්මලා ප්‍රධාන පවුල්වලට සහ සම්බන්ධ සීලුම දෙනා අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයට මෙලෙසෙක් වෙනවා. දඹදිව ශ්‍රී ගෞතම ශ්‍රී සම්බුද්ධ පාදර් පාදර් ධඹදිව ශ්‍රී ගෞතම සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට මග සලසා දුන්, අනගාරික ධර්මපාලතුමාට පෙන් අනුමෝදැන් කිරීම හැඩිගල්ලේ පඥ්ඥාති ස්වාමීන් වහන්ස, කුම්ඹල් වැල්ලේ සිරි නිවාස නාහිමි පාණන් වහන්සේ, ඌර්ුවල දම්මරථන ස්වාමීන් වහන්සේ සේර්වාවෙල විහාරය ජනී ජනයාට දායාද කළ ධඹගස් ආරේ ශ්‍ර සුමේධංකර නාහිමි පාණන් වහන්සේ බලංගොඩ පෝජනීය ආනන්ද මෛත්‍රය නායක ස්වාමීන් වහන්සේ වැළමිටියාවේ කුසල දම්ම නාහිමිපාණන් වහන්සේ මාදුලාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සඟරුවනට පින් පෙත් අනුමෝදැන් කිරීම ඒවාගේම සොජීවත්ව සිටින මහා සඟරුවනට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම මීට වසර විස්සකට පෙර දිවංගත වන එම කරලිනා පෙරේරා බෙබි නෝනා මෑනියන් සසිහිකර පින් අනුමෝදැන් කිරීම Rයල් ගුණ සේකර පියාණන් R වල්ට පෙරේරා රණසිංහ වෙදදුරතුමන්ඒවගේ MMA මඥයි හාමි මැතිනිය සිහිකිරීම WM. siනපු හාමි R ගාඩන්ඩ T කල ෝන නමින් මිය ගිය පවුල් වලට සහ සම්බන්ධ සිලූම නෑසියන් සිහිකිරීම පින් අනුමෝදන් කිරීම දැනට සුජීවත්ව සිටින පුල් වලට සහ සම්බන්ධ ද දරුවන් මුණුබුරු මිනිිබැියන් මේ හැම දෙනෙක්ම සිහිකර මෙ අයගේ සියලු කටයුතු සාර්ථක වේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිව අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ මිනුවන් ගොඩ යටියන රණවිරු නාමල් ප්‍රියංජනමාවත නිවස අංකකසිය හැටහතර ඒ එකෙහි පදිංචි පින්වන්ත පිරිස්සවිසින්. මදුරාවති විජෙස්සුන්දර මැතිනිය ආරලිය හපුුගහගෙදර ලෝළුවාගොඩ සිට ධර්මදේශනාවේ දායකත් වෙයටෙක් වෙනවා මෙම ධර්මදානමය කුසල බෙලෙන් වයාරයන්හි වැඩවිසූ අපවත්වන්නට යෙදුණු සියලූම ආර්ය මහා සඟරුවනට පිං අනුමෝදන්වේවා කියන ප්‍රාර්ථනාව ඒ වගේම වසර දහතුනකට පෙර පරලෝකා ප්‍රාප්ත තිසිපුර විද්‍යාපීටා දීපතිව සිටි ලලිතා මාලිනේ වීරක් කොඩි ආදරණිය දියනියයට පින් අනුමෝදැන් කිරීමමරි ගම හපුගහගෙදර ආරලියයේ පදිංචිව සිට පරලෝකප්‍රාප්ත, පොඩි නිල්ලමේීරක් කොඩි ආදරණීය පියාණන් ප්‍රධානමිය පරලවගිය දෙමවපිය ගොරුවර නෑසියන් ශීලු දෙනාට නිදුක් නිරෝගී සොය එවගේම සැනසීමඇති නිදුක්නිරෝගී සොය කෙටි සසර ගමනක කෙලවර, නිවන්සුව ලැබීමට මේ පින හේතුවේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිවයි ලෝළුවා ගොඩ හපුගහගෙදර ආර්ලියයේ පදිංචි පින්වන්ත මදුරාවතිී විජෙස් සුඳර මැතිනිය ධර්මදේශනාවේදා එකත්වයට එෙක් වන්නේ. ගැලනිගම කුඹකපාර අංකයි කොළහනිවස්සේ පදිංචි විශ්්‍රාමලත් පාඨශාලාචාර්ය එම් කරුණාරත්න පෙරේරා මැතිතුමාගේ ජන්ම දිනය, නු පස්වෙනි ජන්ම දෙනේ අපි ඔබතුමාට සුවසපිරී උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඒවාගේම පවුල්වලට සහ සම්බන්ධ සියලෝ දෙනාට නිරෝගී සුවය සුවසෙත්ත ප්‍රාර්ථනා කිරීම මිය පරලවගිය දෙමවපියන් ප්‍රධහන සවියලූම නෑසියන්ට පින් අනුමෝදන් කිරීමත් ගෞරෝණිය දේශකෑණන් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම පස්සුගිය, ර් විසි නවෙන දින උපන්දිනිය යෙදුණු ඩියාර්විතානගේ මැතිණයට උතුම් වෝ ධර්මාවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව ද ඇතිවයි ගැලනිගම කුඹුක පාර අංක එ කොළහනිවසේ පදිංචි පින්වන්ත එම් කරුණාරත්න පෙරේරා මැතිතුමා ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. එල් වසුන්දරා වත්සලා කුමාරී අනු එක වැලිහිද, කැපිටිලාන අලවවේ සිට ධර්මදේශනාවට එක් වෙනවා වසරතුනකට පෙර දිවංගත වන බංගලා දේශයේදී මියගිය මනෝජ් කුමා බාලන් එතුමාට මෙවන් අකල් මරණයකට ගුදුරු නොවේවා කියන ප්‍රාර්ථනාව උපදින හැම භවයකදිම නිදුක්නිරෝගී සුව දීර්ගාශ ලැබේවා කියන ප්‍රාර්ථනාව දෙදහස් විසිත්තුනේ දොළොස්වනිමාසේ එකුලොස්වැනිදින මියගිය මහෙෂ් ප්‍රියලාල් සොහියුරාසිහි කරපින් අනුමෝදන් කිරීම ඒවාගේම සෝමාවත අධිකාරි නැන්දනිය ප්‍රධහන සීලු දෙනාට උතුම්බූ ධර්මාබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද දවසේදී වසුන්දරාාවත්සලා කුමාරි මැතිනිය දරු දෙදෙන සමඟ අලව්ව කැප්පිටිවලාන වැලි හිද අංකානු එක නිවසේ සිට ධර්මදේශනාවේදා එකත්වයටෙක් වන්නේ. අදදින්න ජන්මදිනය ය දෙන ගිරිවුල් නැදුන්ගොල්ලවත්ත ලබ්බල, නන්ධාවතී මැතිනයට සෝසෙත ප්‍රාර්ථනාකිරීම අපි ඔබතුමයට ස්වබූ පන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමේගේ සියලු බලාපොරොත්තු. ඉටුුවේවා කියන ප්‍රාර්ථනාව ඒ වගේම පවුලේ සියලු දෙනාට යහපතම උදාාවේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි. ගිරිවුල් නැදුන්ගොල්ලවත්ත නිවසේ පදිංචි පුතුූ කීර්තීරාමණයක මහතා ධර්මදේශනාවේ දායකත්වයට මෙලෙස එක්වෝයේ. මේළඟට මෛතාම ගෞරවෙන් ආරාධනා කරනවා ගෞරවනය දේශකෑණන් වහන්සේට පුුණ්්‍යානුමෝදනාව සඳහා. ධර්මස්්‍රවණය කිරීම තුළින් ලදමයඋතුම් කුසල ශක්තිය ඉහත නම් සඳහන් කළ ධර්මදේශනාවේදායිකත්තුවය දැරු පින්වත්සිලු දෙනා නමින් මිය පරලොවගේ හැමදිනාට මනුමෝදන් වේවා ලෝ සසන්ටකිින් සිලු දෙවියන්ටත් මේ පින් අ මෝදන් වේවා තිවියෝ ත්‍රාථනය බෝධියකින් උතුම් නිවනිින් සැනසිත්වා දර් මස්්‍රවනය කළ ඔබ හැම දෙනාටමත් මේ දහම් පනිවිඩිය ලෝකේයට රැගෙන යන ශ්‍රීලංකා ගුවන්්‍යදිලි සංස්ථාවේ කාරි මණ්ඩලේ ඇතුළු සමස්ත රටවාසී ලෝවාසී හැම දෙනාටම උතුම් චතුරාර්ී සත්‍ය ධර්මාබෝධය පිණිස මෙලොව පරලොව දෙලොව සැපත් කෙලවර උත්තම නිවන්සුව පිණිස මේ ධර්මදාන මෙය කුසලය ආශිරුවාදයක් වේවා කෙල්ල හැම දෙනනාම සාදු කියලා අප්‍රර්ථනා කරමු. ආකා සටහාచබුම්මට්టා දේවානාගා මහිද්දිකා පුഞ්ഞන්තం අනුමූ ත්වාචිරංගරක්කන්තුලෝක සාසනం ආකා සටහාාචබුම්මට් frequenciesා දේවානාගා මහිද්දිිකා පഞഞන්තන් අනමූ ත්වාචිරං රක්කන්තු දීසනං ආකා සටటචබුම්මට්టා දේවානාගා මහිද්දිිකා, පුഞ්ഞන්තං අනුම දිත්වාචිරං රක්කන්තු තුවං සදා. ර්මදේශනය පැවැත්වූ ගෞරවනීය දේශකයණන් වහන්සේ, උඩුහාවර විජයරාමවාසේ, ශාස්ප්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද උඩුහාවර ඉන්දසිරි ස්වාමින් වහන්සේ. අපිඔොන් වහන්සේට නිදුක් නෙරෝගී චිරජීවනය සාධකාරයක්දී ප්‍රාර්ථනා කරමු. සාධූ සාධූ සාධූ! වැනි ධර්මදශනයක දායකත්වවෙලාලබාගැනීමට ඔබත් කැමතිනම් අපිට කතා කරන්න අපේ දුරකතනාංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනවයයි හැත්තෑ එකයි හතලිහ. මෙම ධර්මදේශනය ස්BC ධර්මානුශාසන YouTubeබ නාලිකා ඔස්සේද විකාශයවන වග සිහිපත්කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්මශත්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.